විසිතුන්වැනි පේළියේ තවත් සෙක්ෂන් ටැග් එකක් ඕපන් කරනවා. අපි මෙච්චර දවස් සෙක්ෂන් ටැග් ඕපන් කරලා පහළට තමයි අලුත් කොටසක් ඇඩ් කරගත්තේ. දැන් මම කොලම් එකක් විදිහට සෙක්ෂන් එකක් ඇඩ් කරගන්න යන්නේ. ඉතින් මම සෙක්ෂන් ටැග් එක ඇතුලේ class equal double quotation තුල column කියලා ලබා දෙනවා. දැන් බලන්න preview window එකේ refresh icon එක click කරලා කලින් රූපවලට දක්වනු පසින් ඉඩක් ඇවිල්ලා තියෙනවා කියලා දකින්න පුළුවන්. දැන් අපි මේ නිර්මාණය කරගත්තු section tag එකට news add කරගමු. මම section tag මැදින් enter කරලා 24 වෙනි පේළියට එනවා. දැන් මෙතනදී අපිට images දෙකක් add කරගන්න තියෙන නිසා අපි කලින් news දෙක add කරපු code copy කරලා අදගෙන edit කරමු. මම 14 වෙනි පේළියෙන් සිට 21 වෙනි පේළිය දක්වා select කරමු. දැන් මම control සමග C ලබා දීලා copy කරගන්න. දැන් 24 වෙනි පේළියෙන් control සමග V ලබා දීලා paste කරමු. දැන් අපි 25 වෙනි පේළියේ තියෙන image link එක ඉවත් කරමු. දැන් මම නැවත accept click කරලා 3.png මත click කරලා copy URL ලබා දෙනවා. දැන් අපි 25 වෙනි පේළියේ කලින් link එක තිබ්බ තැනට අපි දැන් අලුත් paste කරගත්ත link එක paste කරනවා. දැන් 26 වෙනි පේළියේ තියෙන alternative text එක විදිහට news 3 කියලා ලබා දෙනවා. මේ විදිහටම 29 වෙනි පේළියේ තියෙන image link එක ඉවත් කරනවා. දැන් මම නැවත asset click කරලා 4.png මත click කරලා copy URL ලබා දෙනවා. දැන් අපි 29 වෙනි පේළියෙන් කලින් link එක තිබ්බ තැනට අපි දැන් අලුතින් paste කරගත්ත link එක paste කරනවා. දැන් 30 වෙනි පේළියෙන් තියෙන alternative text එක විදිහට news 4 කියලා ලබා දෙනවා. දැන් කලින් open කරගත්ත preview window එකේ refresh icon එක click කරලා බලන්න.